ආරංචියක් සඳහා වූ නූතන පුනරාගමනය. අයිබෝවන්, ආදරණීය මෑණිවරුනි, පියවරුනි, දරුවනි, මේ බෞද්ධයා නාලිකාව තුළ ආර්ය කතිකාව නැමති මේ වැඩසටහන සති කීපයක් ඔබ වෙත අපි ගෙනාවා. මෙහි අරමුණ ඔබට දැන් ඉතාම පැහැදිලි කියන එකයි අපේ විශ්වාසය. කෙටියෙන් කියනවා නම් ප්‍රෞඪ ඉතිහාසයකට උරුම කියන අපේ මාතෘ භූමිය මේ තිබිච්චේ දැවන්ත සංස්කෘතික ලක්ෂණයන් අතීතයේ තිබිච්ච ප්‍රමාණයටම දැන් තිබෙනවාද නැද්ද කියන එක අපි සාකච්ඡා කරා. එහෙමනම් අපි තවදුරටත් මේ මාතෘ භූමියේ යහපත සඳහාමයි අපි මේ ආර්ය කතිකාව වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. මේ සඳහා දැවන්ත ඔබගේ ජන විඥාණය ඉහළ තත්ත්වයට පත් කරන්නට, තව විදිහෙන් කියනවා නම් සරල භාෂාවෙන් කියනවා නම් ඔබගේ සිතුම් පැතුම් අර අතීතයේ තිබිච්ච උසස් තත්ත්වයට ගෙනීම අපේ එක්තරා අරමුණක්. මේක අපි තවදුරටත් ඒ සඳහා කතා කරමු. මේ කතිකාව සඳහා දැවන්ත මෙහෙවරක් කිරීමට අපි නැවතත් මේ රටම පිළිගන්නා වූ, මේ රටට ආදරය කරන දේශප්‍රේමීන් අපි අද මැදිරියට ආරාධනය කරා. පළමුවෙන් මම කැමති මේ පුරා විද්‍යාව පිළිබඳ දශක තුනක් තිස්සේ මේ මාතෘභූමියට සේවය කරන ඒ දේශප්‍රේමී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝම දේව මැතිතුමා ඔබට හඳුනා දෙන්න. ආයිබෝවන් මැතිතුමනි, ඒ වගේම අපි දන්නවා මේ වසර 30ක් තිස්සේ තිබිච්ච දරුණු යුදය හැම මේ රටේ භූමියකම හැම අඟලකම පය තබමින් මේ මාතෘභූමිය බේරා ගන්නට දිවා රෑ වෙහෙසෙච්ච ඒ රණවිරුවෙක් අපි ළඟ සිටිනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, හිටපු හමුදාපති ජෙනරල් දයාරත්නායක මැතිතුමා. ඔබටත් ආයිබෝවන් මැතිතුමනි. ආයිබෝවන්. ඒ වගේම මාතෘභූමියට ආදරය කරන, මාතෘභූමියේ පස ගැන හොඳ අවබෝධයක් තියෙන, මේ රට ගැන දැවන්ත කැක්කුමක් තියෙන තවත් දේශප්‍රේමියෙක් අපි සමග සිටිනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, ආචාර්ය චමිල ලියනගේ මැතිතුමා. ඔබටත් ආයිබෝවන් මැතිතුමනි. ආයිබෝවන්. ඔව්, අපි එහෙමනම් වැඩසටහන අපි ආරම්භ කරමු. අපි හිතනවා දැන් මේ මොහොත වෙන විට මේ රටේ තිබෙන සමාජ තත්ත්වය, එහෙම නැත්නම් සමාජ ආර්ථික තත්ත්වය, තවත් විදිහකින් කියනවා දේශපාලන තත්ත්වය, මේ සියලුම තත්ත්වයන් පිළිබඳ විග්‍රහයක් කිරීම වැදගත් කියලා හිතනවා. මොකද අපි මෙච්චර දවස් අපි මේ සති ගාණක් තිස්සේ අපි කිව්වේ අතීතයේ ඉඳලා අපේ තිබිච්ච තත්ත්වය. අතීතයේ මෙහෙම තිබුණා, දැන් මොකද අපිට වෙලා තියෙන්නේ? මොකද අපි ආයුත්තේ අනාගතයටයි, අපි ආයුත්තේ අනාගතයේ මේ මාතෘභූමියේ යහපත් දේශයක් කිරීමටයි, ඒ වගේම ඔබව ශක්තිමත් කිරීමටයි අපේ බලාපොරොත්තුව. එහෙමනම් මේ වර්තමාන තත්ත්වයත් අපි අවබෝධ කරගත්තු, මේ රාජ්‍යත්වය, එහෙම නැත්නම් මේ පාලන තන්ත්‍රයේ වර්තමානයේ කොයි ආකාරයෙන්ද සිද්ධවන්නේ කියන එක දැනගැනීමට හොඳ පුද්ගලයෙක් තමයි මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි. මැතිතුමනි, අපි ඒ ගැන විවරණයක් කරොත්. ඔව්, අපි මේ විදිහට ගනිමු. අපි අවුරුදු 2500ක් පමණ ඈත ඉතිහාසයක ඉඳලා අපි ක්‍රමානුකූලව මේ සමාජයේ සංවිධානය කරගෙන ඉදිරියට ආපු ජාතියක්. පසු ඒ අවුරුදු 2500 කියලා කියන්නේ සතවර්ෂ 25ක පමණ කාලය. ඒ කාලය තුළ අපේ සමාජය විවිධාකාර හැලහැප්පීම් වලට භාජනය වුණා. නොඑක් අවස්ථාවල විදේශ ආක්‍රමණවලට ගොදුරු වුණා. නොඑක් අවස්ථාවල මේ රට ඇතුලේ නියං සායවල් ඇති වුණා, දුර්භික්ෂ ඇති වුණා. ඒ නොඑක් අවස්ථාවලදී අපේ සමාජය බිඳවැටෙන්නට නොදී ඒ අභියෝග හමුවේ ඉතාම ස්ථාවර ප්‍රතිශක්තියක් ඇතුව මේ සමාජයේ ඉදිරියට ගෙන ඒමට ගෙන එන්ට ධෛර්යය සැපයුවේ මේ රටේ තිබුණු රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය පාලනය. එතකොට අපි දන්නවා අපේ රජවරු ඓතිහාසික යුගයේ බුද්ධිමත් පාලකයෝ ඉතාම දූරදර්ශී ලෙස මේ රට වෙනුවෙන් වැඩ කටයුතු කළා. අපට පේන දේ තමයි ඉතිහාසය විශ්ලේෂණය කරනකොට හැම රජෙක්ගේම මූලික අභිමතාර්ථය වුණේ මේ භූමිය ආරක්ෂා කර ගැනීම. මොකද රටවැසියන් රටේ පාලකයාගෙන් බලාපොරොත්තු වන ප්‍රධානතම දේ තමයි තමාගේ භූමිය ආරක්ෂා කර දීම. ඒ කියන්නේ එක පැත්තකින් මම හිතනවා අපේ සෙන්පතිතුමා ගැන කතා කරයි ජාතික ආරක්ෂාව ගැන. ඉතින් පාලකයෝගේ මූලික වටිනාකම භූමියේ අඛණ්ඩතාව කියන එක ආරක්ෂා කිරීම.
ඊළඟට ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කිරීම සඳහා අවශ්‍ය කරන සෑම යටිතල පහසුකමක්ම සම්පාදනය කිරීමට අවශ්‍ය කරන තීරණ ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම. ඉතින් අපි අවුරුදු 2500ක් තිස්සේ අපි 1505න් පස්සේ මේ යුරෝපයේ හිටපු ප්‍රධාන ජාතීන් තුනකට අපි යටත් වෙන්න කලින් අපේ සමාජය ස්ථාවරව පවත්වාගෙන එන්ට මේ පාලකයෝ ඉතාම දුරදර්ශීව කටයුතු කළා. දැන් අපි දන්නවා චෝල පාලනය අපි ගම්මු. චෝල පාලනය අනුරාධපුර යුගයේ අවසන් කාලේ අවුරුදු ගණනාවක් දශක 4කට වැඩි කාලයක් ඒ පාලනය තිබුණා අනුරාධපුරයේ. ඉතින් ඒ අපේ පාලකයෝ ඉතාම ධෛර්ය සම්පන්න ලෙස ඒව දිහා බලලා ඒවා මගහැරලා මැඩපවත්වලා රට එක්සේසත් කළා. එතකොට මේකේ වැදගත්ම දේ තමයි අපේ රජවරු මහා සම්මතයි. මහා සම්මත රජවරු. අපට පන්සල් වලින් ඉගැන්වෙන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ රාජ්‍ය පාලන ක්‍රම. සමූහයෙන් රැස්වීම, සමූහයෙන් සාකච්ඡා කිරීම. මේ පාලකයෝ සමූහ රැස් වෙන්නේ ඇයි? සමූහ සාකච්ඡා කරන්නේ ඇයි? ජනතාව වෙනුවෙන් තීරණ ගැනීම. දැන් එතකොට අද අපි කතා කරන්නේ නැහැ මහා සම්මත පාලනය ගැන. අපි අද කතා කරන්නේ ඒකට අපි හඳුන්වලා දීලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. ඒ වචනේ මාචර්ත්මනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ අපිට බොහෝසේ ඇහෙනවා මේ දවස්වල. ඒ ගැන පොඩි විස්තරයක් කරොත්. ඔව් අපට අත්වසේම මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී? මේ දවස්වල සුලභව සාකච්ඡා කරන වචනයක් තමයි අපිට පේනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. ඉතින් මේ වචනය විග්‍රහ කරාම තන්ත්‍ර කියන ප්‍රජාව කියන එක අපි කාටත් මේ අසන්නන්ට තේරෙනවා. ප්‍රජාව කියලා කියන්නේ රටේ රටවැසියෝ බහුතරය. තන්ත්‍රය කියලා කියන්නේ පාලනය කිරීම. එතකොට ඒ කියන්නේ රටේ පොදු ජනතාවගේ පාලනයක්. පොදු ජනතාව වෙනුවෙන් පාලනයක් ගෙන යාම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් කරන්නේ. පොදු ජනතාව තුලින්ම ඒ පාලනය ඉස්මතු වෙනවා. පොදු ජනයාගේ අභිමතය. පොදු ජනයාගේ අභිමතය. දැන් අපි දන්නවනේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය සිද්ධාන්තයක් හැටියට ගත්තොත් එහෙම ඒකේ තියෙනවා කොටස් තුනක්. ඒකේ එකක් සමහර දාර්ශනික මේවා දාර්ශනික අදහස්නේ. අද මේ ප්‍රජාතන්ත්‍ර කියන වාදය කියන වචනය අර ක්‍රිකට් පිට්ටනියක තියෙන බෝලයක් වගේ. එහෙට විසිනවා, මෙහෙට විසිනවා, උඩට යනවා, හතරේ සීමාව පහු කරන් යනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එහෙම හෙට මෙහෙට විසි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක දර්ශනවාදයක්. ඒක මහජනයා වෙනුවෙන්, රටවැසියා වෙනුවෙන් නිර්මාණය කරපු සූක්ෂම දර්ශනවාදයක්. ඒ කියන්නේ මහජනයාගේ ඉතාම ඉතිහාසයක් තියෙනවා ඒකට. ඒතකොට මේ දාර්ශනිකව මේ ප්‍රජාතන්ත්‍රවාදී හැඩතල ගැන නොඑක් අවස්ථාවල කතා කරා. සමහර අය කිව්වා සියලු දෙනාම සහභාගී වෙලා මේක ප්‍රජාතන්ත්‍රයේ පාලනය ගෙනියන්න ඕනේ කියලා. නමුත් ඒක ප්‍රායෝගික කරන්න බෑනේ. රටක සියලු දෙනාම පාලනයට හවුල් වෙන්න බෑ. ඊට පස්සේ තවත් එකක් තිබුණා ප්‍රභු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒ කියන්නේ මේ ප්‍රභූවරු සමාජයේ ඉහළින් ඉන්න අතිරික්ත හිමි ධනවත් අය විසින් කරන ජනතාව පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒකත් තුන්වෙනි කාරණය තමයි සහභාගීත්වය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපි එතකොට මේ ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ මහජනයාගේ සුභසිද්ධිය, රටේ බහුමික අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍ය ආදී දේවල් ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු නියෝජිතයන් නම් කරලා පත් කරලා ඒ මාර්ගයෙන් සමාජයේ පවත්වාගෙන යන ක්‍රමයක්. එතකොට අපි දැනගන්න ඕනේ දැන් ලෝකේ පිළි අරගන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස. එතකොට ජනතාව වෙනුවෙන් ජනතා නියෝජිතයෝ පත් වෙනවා ඒ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවීම සඳහා. එතකොට ඒ නියෝජිතයන් පත් වෙන්නේ ඇයි? මහජනයා වෙනුවෙන්. මහජනයාගෙන් සැදුම්ලත් සමාජය, ඒ සමාජය ස්ථානගත වුණු නිශ්චිත භූමි ප්‍රදේශය ආරක්ෂා කොටගෙන ඒ සමාජය සමතුලිතව පවත්වාගෙන යෑමටයි මේ මහජනයා, පොදු මහජනයා ඔවුන්ගේ නියෝජිතයන් පත් කරලා යම්කිසි උස ස්ථානයකට පත් කරන්නේ. ඒ කියන්නේ ඒ භූමියත් ආරක්ෂා කළ යුතුයි, ජනතාවගේ යහපත සඳහා වැඩ කළ යුතුයි. ඔය කරුණු තමයි ඒ වගේ කරුණු තමයි ඒ නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක ඊටාම වැදගත්. මේක මහා අපේ අසන්නන් මේක දැනගන්න අවශ්‍යයි. මොකද අවසාන විග්‍රහයේදී සමාජයේ ඊටාම බලවත් පුද්ගලයා පුරවැසියා.
පුරවැසියා තුළ තමයි ඒ තමාව පාලනය කර ගැනීම, තමාට අයත් භූමිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ තීරණය ගැනීමේ මහත් වූ වගකීම තියෙන පුරවැසියා අතේ. ඒකයි මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සංකල්පය. එතකොට ඒක දෙන විශේෂම කාරණේ තමයි මහජන නියෝජිතයන් මහජනයා වෙනුවෙන් නීති සම්පාදනය කරනවා. හැබැයි ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමවේදයේ තියෙන ලක්ෂණය තමයි මහජන නියෝජිතයන් විසින් කෙටුම්පත් කරන නීති, ඒවා සම්මත වූ විගස ඒ සම්මත කළ දේ සමග මහජන නියෝජිතයාගේ තියෙන සම්බන්ධතාව ගිලිහෙනවා. මොකද ඒ කියන්නේ නීතිය ස්වාධීන භාවයට. හැබැයි ඒ සම්පාදනය කරන නීතිය ජනතාවගේ යහපත, දේශයේ යහපත සඳහාම විය යුතුමයි. ඒක 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 එලෙසම කියා තිබේ. ඉන් පිට කිසි දෙයක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔව්. බොහොම ස්තුතියි. අපි ඊළඟ වටේ නැවතත් ඔය කතා කරමු. මම මේ මොහොතේ යොමු වෙන්න කැමති සෙන්පති දයාරත්නායක මැතිතුමනි, දැන් මේ තත්ත්වය පිළිබඳ, වර්තමාන තත්ත්වය පිළිබඳ ඔබතුමා කොහොමද, ඔබ අවුරුදු 30ක් තිස්සේ මේ රට බේරා ගැනීමට මහත් වෙහෙසක් දරූ කැපවෙච්ච රණවිරුවෙක්, දැන් මේ වර්තමාන තත්ත්වයත් එක්ක සංසන්දනය කරම මොකද්ද ඔබතුමාට මේ පිළිබඳව විස්තර කරන්න පුළුවන්නේ? ඇතෙම මේට වර්තමාන තත්ත්වයට අපි පෙර සාකච්ඡාවලදිත් කතා කරා මේ තත්ත්වය ඇතිවීමට සිදු වෙති දේ. දැන් මෙතන මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් අපි තුල තියෙනවා අපේ රටේ. මේක අවුරුදු 70ක් තිස්සේ මේ තත්ත්වය අපි පවත්වාගෙන යනවා. මේ වකවානුව තුළ විවිධ අවස්ථාවලට ඒට විශාල තර්ජන එල්ල වෙනවා. 1971, 60 ගණන්වල, ඊට පස්සේ 88, 89, 70 අවසාන භාගයේ සිට මේ 2009 තරණකම් මේ රට තුළ ව්‍යාකූල තත්ත්වයන් පත් වෙනවා. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ ක්‍රියාවට නැංවීමේදී සිදුවෙනා වූ විවිධ වූ ප්‍රශ්න, මුහුණ දෙන්නා වූ ප්‍රශ්න නිසා සමාජයේ ගැටීම් ඇති වෙනවා. මේ ගැටීම් ඇති වුණාම තමයි මේ මං කීව ඔය වකවානුව ගත්තොත් එහෙම රටේ අවුරුදු 70ක නිදහස තියෙන කාලේ කීප වතාවක්ම අවුරුදු 30ක් 40ක් පමණ කාලයක් තිස්සේ මේ රටේ විශාල ගැටුම් සහගතව තමයි සිටින්නේ. මේ ගැටුම් සහගත තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා තමයි මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මගේ පැත්තෙන් මම විස්තර කරන්න යන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කිරීම, මෙය ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවීම කියන දේ රටේ පාලකයන්ට සහ අනිකුත් රටේ තියෙන ආයතන, ඒවට යොමු වෙච්ච ප්‍රධානීන්, විද්වත්තුන්, මේ සියලු දෙනාගේම රටේ ආගමික නායකයෝ ඇතුළු සමස්ත රටේ වගකීම් බවට පත් වෙනවා. මෙන්න මේ වගකීම නිසියාකාරව ක්‍රියාත්මක නොවනකොට ප්‍රජාතන්ත්රවාදී තියෙන ප්‍රධාන කොටස් තුන වන සවරින් රටේ පාලක පක්ෂය, පාලිත රටේ ජනතාව සහ මේ දෙක සම්බන්ධ කරන සහ සම්බන්ධ කරන පාලන ව්‍යුහය තමයි මේ තුන සම්බන්ධ කරලා තියෙන්නේ. මේ වගේ ඇතිවෙනා වූ ගැෂ්ඨන ප්‍රශ්න නිසා මේ කණ්ඩායම් වෙන් වෙනවා. අපි පෙර වැඩසටහන කිත් මේක සඳහන් කරා. මෙන්න මේ අද තියෙන මේ ව්‍යාකූලත්වයට පත්වීම තමයි මම මෙතනදී කියන්නට අදහස් කරන්නේ. මෙය ඉබේ අහම්බෙන් එහෙම් මෙහෙම් සිදුවිච්ච ක්‍රියාදාමයක් නොවේ. මෙය දීර්ඝ කාලීනව අවුරුදු 100 ගණනක් තිස්සේ අපේ රටේ පවතිනා වූ යම් කිසි ක්‍රියාදාමයක ප්‍රතිඵල හැටියටයි මම දකින්නේ. ඒක සිදුවෙන්නේ අපි 1505 මේ රට පෘතුගීසීන් ආපු වෙලාව සහ ඊට ආසන්න කාලවකවානුව තුළ මේ රටේ තිබුණු ව්‍යාකූලත්වය නිසා අර බටහිරින් අපේ රටට එන්නා වූ කණ්ඩායම පෘතුගීසීන් මේ රටේ කොටස් අල්ලගන්න ඔවුන් අවුරුදු 100 ගණනක් මේ රටේ යම් යම් ප්‍රදේශ පාලනය. ඊට පස්සේ ලන්දේසීන් එනවා. ඔවුනුත් අවුරුදු 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටේ පාලනය කරනවා. ඒ වගේම ද ඉංග්‍රීසීන් ඇවිල්ලා ඔවුන් පාලනය කරලා ඔවුන්ට පුළුවන් වෙනවා 1815 දී අපේ රට යටත් විත්තියක් බවට පත් වෙනවා. ඒ වගේම 1818 මේට අවුරුදු 200කට ප්‍රථම විශාල කැරැල්ලක් ඇති වෙලා එයින් පස්සේ ඔවුන් අපේ සමග තිබුණු සම්මුතියින් නැති කරලා ඔවුන් විශ්වාස කරනවා මේ රටේ කොයිම අවස්ථාවකවත් අපට දීර්ඝ කාලින ඉන්න බෑ. අපි යම් කාලයක මේක නැවත බාර දීලා යන්න වෙනවා. ඒ වකවානුව වෙනකොට මේ රටේ
ඔවුන්ට අවශ්‍යදේ මෙහි ස්ථාපිත කරලා යන්න ඕන කියන්දේ එනවා. එනිසා මේ ඒ පාලන ක්‍රමය ඔවුන් ගෙනැල්ල අපේ තිබුණු අපේ රටේ තිබුණු වටිනාකම් අපේ රටේ තිබුණු මහාචාර්යතුමා විශ්වාස කරාවක අපේ සම්මුතියෙන් ඒ සියල්ලම ඉතාම හොඳට අධ්‍යයනය කරලා අපට වඩා හොඳින් ඔවුන් මේක අධ්‍යයනය කරලා දැනගන්නවා මහාචාර්යතුමා. ඒ දැනගෙන ඔවුන් මේ අපේ තියෙන වටිනාකම් නැති කරලා ඔවුන්ට අවශ්‍ය දේ මේ සමාජය තුළ ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් හදනවා. මේ ක්‍රමවේදයේ තමයි අපි හමුදාවේ නිලධාරීන් හැටියට හුඟක් වෙලාවට අධ්‍යයනය කරන්නේ. ඒදී ඔවුන් කරන දේ තමයි අපේ මේ අපේ සම්පත් අපේ දේවල් අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් ඒ හැම දෙයක්ම හොඳින් තේරුම් අරගෙන ඔවුන් අවශ්‍ය විදිහට මේ රටේ පාලනය ගෙන යන්නට ඔවුන් මෙහි අතහැරලා ගියාමත් ඒ පාලනය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මොවුන් ක්‍රමවේදයක් සම්පාදනය කරනවා. ඒකට සංකල්පයක් නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා කොන්සෙප්චුවලයිස් කරනවා කියලා. එතකොට මේ සංකල්පය නිර්මාණය කළ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් හදනවා. ඒකට ඒ ක්‍රමවේදයට ස්ට්‍රැටජි කියලා කියනවා. එහෙම නැත්නම් සැලසුමක් ඒක අපි ස්ට්‍රැටජයිස් කරනවා ඒක අවශ්‍ය විදිහට. ඊට පස්සේ මේක ක්‍රියාත්මක කිරීමට මේ අය ඕනේ ඊට පස්සේ නීති රීති මාලාවක් ඕනේ. ඒකට අපි මේකට කොන්ස්ටිටියුෂන් මේ අදටත් කොන්ස්ටිටියුෂන් එකේ ප්‍රශ්න ඇති වෙලා තියෙන මේ රටේ මෙන්න මේ අය විසින් නිර්මාණය කරපු අපට නොගැලපෙන අපේ රටේ සමස්තයට නොගැලපෙන දෙයක් ආදේශ කරලා මේ කට්ටේ කොන්ස්ටිටියුෂනලයිස් කරනවා ඒ අවශ්‍යතාවය. මේ කොන්ස්ටිටියුෂන් එකක් ක්‍රියාත්මක කිරීමට ඕන ඉන්ස්ටිටියුෂන්ස් එහෙම නැත්නම් ආයතන ඕන මේවා ආයතන ගත කරනවා. ඒකට මේ වගේ සංකල්පයක් නිර්මාණය කරලා ඔවුන්ට අවශ්‍ය දේ සමාජගත කිරීම සඳහා ඔවුන් අපේ රට අධ්‍යාපන ක්‍රමයක් අපට ගැලපෙන්නේ නැති අපේ රටේ අවශ්‍යතාවයන් වලට අවශ්‍ය නැති නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට වෙන්නා වූ අධ්‍යාපන ක්‍රමයක් හදනවා. ඒකට අපි කියන එඩියුකේෂනලයිස් කරනවා. ඊට පස්සේ අපි ඊට පස්සේ ඔවුන් මේක නීතියක් අවශ්‍යයි පවත්වාගෙන යන්න නීති රීති නීතිගත කිරීම සඳහා මේවා එහෙම නැත්නම් ලීගලයිස් කරනවා. ඔවුන්ට අවශ්‍ය අපට නොගැලපෙන නීති රීති හදලා හදනවා. අදටත් අපේ රටේ මේ ප්‍රශ්න හැම වෙලාවෙම කතා වෙන්නේ මේ වගේ තියෙන නොගැලපෙනතාවයල් සහ එක එකනාගේ අදහස්. මේ විදිහට මේ කට්ටිය මේක අධ්‍යාපනයට එකතු කරලා එඩ්යුකේෂනලයිස් කරනවා, නීතියට එකතු කරලා ලීගලයිස් කරනවා, ආර්ථිකයට එකතු කරලා ඉකොනොමයිස් කරනවා. මේ වගේ විදිහට ගෙනල්ලා සමාජ සංස්කෘතියක් බවට මේක පත් කරන ඔවුන්ගේ දර්ශනය. ඔව්, අත වශයෙන්ම ඉතාම පැහැදිලිව අපේ සෙන්පතිතුමා පැහැදිලි කරා මේ හැම ක්ෂේත්‍රයක්ම ඔවුන්ට ගැලපෙන විදිහට සහ අපට නොගැලපෙන විදිහටයි ඔවුන් සකස් කරේ. මෙන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. අධ්‍යාපන වේවා අපිට ගැලපෙන්නේ නැති විදිහට කරලා තිනවා. අපේ ආර්ථිකයත් විනාශ කෙරුවා. ඒකයි අර වැව් පද්ධතිය විනාශ කරලා අපේ තිබිච්ච ඒ සියල්ල විනාශ කරේ. ඒකයි අනිත් කාරණේ තමයි වඩාත්ම වැදගත් වන්නේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා මීට කලින් වැඩසටහනක අපිට මතක් කරා, ඔබට මතකද? භූමිය ලැබුණ අපිට 1948 දී. නමුත් අපිට යමක් ලැබුණේ නැහැ. මොකද ඒ අපේ සාර ධර්ම පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කළා, විනාශ කළා, විනාශ කළා, විනාශ කළා. අර ඔවුන්ගේ තිබිච්ච සංස්කෘතික හර පද්ධතියට ඔළුව නමන තත්ත්වෙට ගිහිල්ලා අපේ තිබිච්ච අර ඉතාමත්ම උසස් උතුම් සාරධර්ම විනාශ වුණා. මෙන්න මේ ඔළු හැදුවේ නැහැ අපි. මේක තමයි අපට වෙච්ච ලොකුම හානිය. දඩ අද ඒකෙන් ගලව ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අනිත් එක තමයි දැන් සෙන්පතිතුමා පැහැදිලි කරා මේ ව්‍යවස්ථාව පිළිබඳව. ඒ කියන්නේ නීති රීති පද්ධතියක් ගැන පාලකයන්ට. දැන් ඒක 1832 1818 ඒ කැරල්ල ඉවර වෙලා එනකොට 1833 දී තමයි යාවේ කෝල්බ්‍රුක් ඇවිල්ලා 1833 දී හැදුවා ඒ වගේ ව්‍යවස්ථාවක්. ඊට පස්සේ මැනින් ඩෙවින්ෂිය ඒ ඔහොම ඇවිල්ලා ඩොනමෝර් ඒ 1939 ඊට පස්සේ සෝල්බරේ මොකද 1947 මේ හැම ව්‍යවස්ථාවක් හොඳින් කියවා බලන්න අපේ තියෙන සමගිය නැති වෙන විදිහට හදලා තියෙන්නේ. ওই දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්න ඔක්කොම ඇති වෙලා තියෙන්නේ එතනින්. ඒ හිතාමතා ඒකත් අපිව විකෘති කරන විදිහට, අපේ සමාජ තත්ත්වය විනාශ කරන විදිහට, අවසාන වශයෙන් අපේ දේශපාලන තත්ත්වය දුර්වල කරන විදිහට තමයි හිතා සෙමින් ඇවිල්ලා 47 සොල්බරිත් කරේ. ඒකයි ඊට පස්සේ සමහර පුද්ගලයෝ ඒ ඔස්සේම ගමන් කිරීම තමයි ඛේදවාචකය. ඒ මතේ පිටින්ම යන එක තමයි අපිට තියෙන ලොකුම දුක, කනගාටුව. අපේ මහාචාර්යතුමනි රජසෝමදේව මැතිතුමනි අපි ඔබතුමා ඉතා ලස්සනට අර ප්‍රජාතන්ත්‍රවාදයත් ඒක ආපු විදිහත් ගැන කතා කරනවානේ. අපි තවදුරටත් මේ වර්තමානයේත් ඒක ඇඳගෙන අපි තවදුරටත් කතා කරමු. මම හිතන්නේ මේ වෙලාවේ අපි
අපේ චමිල එක ගැන කමෙන්ට් එකක් මේ අදහසක් දෙන්න සූදානමින් ඉන්නවා. මේ ඔව් අතෝසෙම අපි චමිල ආචාර්ය චමිල මැතිතුමාට යන්නේ පොඩ්ඩක් අර කියලා මම එතන යමු කරන්න කැමති. මේ පොඩ්ඩක් අර ඔබතුමා මතක් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ගැන පොඩ්ඩක් ඒක ඔව් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ඉතාම දාර්ශනික සමාජයක් නූතනත්වයට කරා ගමන් කරන සමාජයක් ඉදිරියේදී සමාජයේ ජීවත් වන සියලු දෙනාගේම අයිතිවාසිකම් වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව විසින් ජනතාව පාලනය කිරීමට සකස් කරගන්නා ක්‍රමයකටයි අපි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය තමයි එය ක්‍රියාත්මක කරන මහදින නියෝජිතයන් විසින් ගත යුතු සියලුම තීරණ ජනතාවගේ අභිමතය නියෝජනය කරන තීරණ විය යුතුයි. බොහොම ස්තුතියි ආචාර්ය චමිල ලියන්නේ මැතිවරණ. මෙන්න මේ කරුණ ඔබතුමා තවදුරටත් විස්තර කරන්න, මේක තමයි මට අවශ්‍ය වුණේ ඔබතුමා ළඟට පැමිණීමට පෙර. මම හිතන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියන එක, දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ මේ සාකච්ඡාව තුළට ආවා. නමුත් ඔබතුමා වැඩසටහන ආරම්භ කරේ මේ රටේ තිබිච්ච සාම්ප්‍රදායික පාලන තන්ත්‍රය රාජ්‍යත්වය පිළිබඳ කතාන්තරයකින්. ආචාර්යතුමා ඉතා අගනා විදිහට පැහැදිලි කරා මේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය සහ ඒ වගේම අපේ මහසෙන්පුතුමා ප්‍රකාශ කරනු ලැබුවා. ඒක කොහොමද පසුගිය අවුරුදු 400ක 500ක කාලය තුළ මේ රටේ පාලනය පැවතිච්ච සාම්ප්‍රදායික පාලනය වෙනස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරේ. දැන් ඔබතුමා එකතු කරානේ තව අදහසක් ඒකට. ඔය කියන ඊනියා දේශපාලන ප්‍රතිසංස්කරණ කෝල්බුක් කැමරන්ගෙන් පටන් අරන් සෝල්බර්ගෙන් අවසන් වෙච්ච 47 මේ ශ්‍රේණිය තුළ කොහොමද මේ අපිව අපිට නොගැලපෙන උත්තරාරෝපිත, ඒක උත්තරාරෝපිත කියලා කියන්නේ බටහිර ක්‍රමවේදයකට මේ රටේ බොහොම ස්වාධීනව මේ රටේ සම්පත් කළමනාකරණය කරගෙන හිටපු බොහොම ස්වාධීනව අදීනව හිටපු ජාතියක් මේ පාලන තන්ත්‍රයක් අස්සර දාලා හිරගත කරලා අර්බුද රාශියකට මුල පිරුවේ කියන කාරණේ ඔබතුමා පැහැදිලි කරා. මම විශ්වාස කරන දෙයක් තමයි මේකත් එක්ක බොහෝ දෙනෙක් එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මගේ විදිහට මම ඒක ඩිමොක්‍රසි කියලා නෙමෙයි මම දකින්නේ. ඩිමොක්‍රසි කියන කාරණේට පර්යාය සිංහල පදේ මහාචාර්යතුමා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන්. නමුත් මේ රටේ සාදිශ්‍ය බහුතරයක් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වහම මේකට දෙමළෙන් කියන්නේ ජනනායක. ජනනායක. ඒක තමයි දෙමළ වචනේ. එතකොට ප්‍රජාතන්ත්‍රයේ ජනනායක මේ දෙකේම පේනවනේ පොඩි සමානත්වයක් තියෙනවා. ඒතර මේ සමානත්වයත් එක්ක අපි මේක විග්‍රහ කරලා බලද්දී අපිට පේන එක දෙයක් තියෙනවා. මේ දෙක තුළම ප්‍රජාව තන්ත්‍රයේ නියෝජනය වීම තියෙනවා, ප්‍රජාවගේ තන්ත්‍රයක්. හැබැයි ඩිමොක්‍රසි කියලා අපි දකින බට විශේෂයෙන්ම ග්‍රීසියේ 128ක් ධනපතියන් විසින්, 128ක් මේ වහල් හිමියන් විසින්, 72ක් වෙච්ච වහල්ලු හූරාගෙන කන්න හදාගෙන වහල්ලු රවට්ටලා, ඒ අවසරණ මිනිස්සු රවට්ටලා ඔවුන් සූරාගෙන කන්න හදාගත්ත කූටෝපායට තමයි ඩිමොක්‍රසි කියන නම දුන්නේ. ඒක මම ඉතාමත්ම වගකීමෙන් කියන්නේ. එතකොට ඒක මෙහෙට ආදේශ කරන්න හදන්නේ ඇයි? රාජසිංහගෙන් නැත්තර නැති වෙන්න බැටකන පෘතුගීසි සේනාවල් ලියලා අරිනවා තමන්ගේ මව් රටට, හපොයි දීනේ අපිට ආපහු පාරක් ඇලෙක්සැන්ඩර් මුණ ගැහුණ ලංකාවේදී කියලා. සිංහල ද්වීපයේදී අපට යලිත්වතාවක් ඇලෙක්සැන්ඩර් මුණ ගැහුණ කියලා ලියලා අරිනවා කාපු කෑමි රහ. එතකොට ඒ අනුව තීරණ ගත්තාම පස්සේ අපි තීරණය කරන්න ඕනේ අපි ඉංගුරු දීලා මිරිස් ගත්ත ආදී වශයෙන් පෘතුගීසි ලන්දේසි අතර විවිධාකාර පරස්පරතා පරතර දැක්කට පෘතුගීසීන්ගේ පාලන තන්ත්‍රය ඒ පාලන වටපිටාවෙන් ලන්දේසීන් ඉගෙන ගත්තා, ලන්දේසීන්ට වැරදිච්ච තැන් ඉංග්‍රීසීන් ඉගෙන ගත්තා. ජාතියක් හැටියට අපි මේ වැඩේ කරන්නේ නැහැ. අපි එහෙම ඉගෙන ගන්න නැති නිසා තමයි හැමතිස්සෙම මාරුවෙන් මාරුවට අපිව පාලනය කිරීම සඳහා සුපුරුදු නොහැකි පිරිසක් අපි පත් කරගනු ලබන්නේ. එතකොට මෙන්න මේ ඉගෙන ගැනීමෙන් ඉංග්‍රීසීන් දීර්ඝ කාලයක් අපිව පාලනය කරපු විශේෂයෙන් ඔබතුමා කිව්වා වගේ අපිව මේ නොගැලපෙන පාලන තන්ත්‍රයකට හිර කරලා අද තියෙන සියලුම කුදුමහත් ප්‍රශ්නවලට මම ඒකෙදි ඇයි අපේ වගකීමකුත් තියෙන මන්නේ සම්පූර්ණයෙන්ම මේ වෙනත් ජාතියකට බැලලා නිකා ඉන්නව නෙමෙයි. එහෙම කරන්න බෑ. ඒගොල්ලන්ට දුස් කියන්න බෑ. අපිටත් තියෙනවා යම් කිසි වගවීමක් මේ සම්බන්ධයෙන්. කෙසේ වෙතත් ඉතින් ඒ ඉගෙන ගැනීමත් එක්ක මේගොල්ලෝ කල්පනා කරනවා අපි මීට කලින් වැඩසටහන් වල දැන් ඔබතුමා මතක් කරා වගේ අපි වැව් විනාශ කිරීම ගැන කතා කරා, අපේ ආහාර රටාව ගැන විනාශ කිරීම ගැන කතා කරා, මහාචාර්යතුමා සහ ඔබතුමා මතක් කරා අපේ ආධ්‍යාත්මයේ යලි අපිට උපයාස අපයා ගන්න බැරි වෙච්ච විදිය. මොකද ආධ්‍යාත්මික ආක්‍රමණයෙන් අපිට ගැලවෙන්න බැහැ අදට. අපි ඒක අස්සේ හිර වෙලා ඉන්නේ. ඒතර මේ කරුණු කාරණා එක්ක බරපතල විදිහට බලද්දී මුන් අත්දකිනවා මේ රටේ 17 වතාවක් දකුණු ඉන්දියානු ආක්‍රමණ ඇවිල්ලත් මේ රටේ සංස්කෘතිය වෙනස් වුණේ නැහැ, මේ රටේ පාලන තන්ත්‍රය වෙනස් වුණේ නැහැ.
ජාවක චන්ද්‍රමාන දාහතරනි සීවසයනකට දෙවනි පරාක්‍රම බහු ගහල එලවන්න ජාවක චන්ද්‍රමානට ආපුරට දුවන් විජය බහු අවුරුදු පනස් හතක් රාජේන්ද්‍ර රාජ චෝලගේ රාජරාජ චෝලගේ පුතා රාජේන්ද්‍ර රාජ චෝල චෝල අධිර මහා දැවන්ත චෝල අධිරාජ්‍ය වාර්ෂික ඉන්දියාව ඔහු සමරණ දකුණ ඉන්දියානු සාගරාධිපත්තිය අයිතිකරුවා හැටියට ඒ පුද්ගලයාට දශක හයකට ආසන්න කාලයක් යටත් වෙල දශක පහකට ආසන්න කාලයක් යටත් වෙලා තිබිච්ච මේ රට ඉතා සංවිධානාත්මක ලෝක ඉතිහාසයේ පහළ වෙච්ච විශිෂ්ටම ගරිල්ලා නායකයා හැටියට මාවෝ සේතුන් පවා හඳුන්වපු කීර්ති විජේබාහු මාපාණන් මහාධිපතිවරයාණන් විසින් නිදහස් කරගනු ලැබුණා. එතකොට ඉංග්‍රීසීන් ලන්දේසීන් පෘතුගීසීන් මේ පරංගි ලන්සි සුද්දු සියලු දෙනා කල්පනා කරනවා මේ රටේ පාලන තන්ත්‍රය බිඳින්න බෑ. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා වුන් කල්පනා කරනවා අපි යද්දී හදන්නට අවශ්‍යයි වෙනම පාලන තන්ත්‍රයක් හදලා මෙවුන්ගේ ඉහිමත කර්මත තියන්න අවශ්‍යයි. ඒක ඇතුලේ මුන් සදාකාලිකව ඇන කොටා ගනීවි කා කොටා ගනීවි අපි මත යැපේ රැඳේ කියන තැනට එනවා. මං මේ පළවෙනි වටේදී විශේෂ මතක් කරන්න කැමති කාරණයක් තමයි මේකට හොඳම අර්ථකථන දීපු පුද්ගලයා තමයි මේ මිගසතුමැතුමා මේ ධර්මපාලතුමා. අනගාරික ධර්මපාලතුමා හරි අපුරු කතාවක් කිව්වනේ. අපි යමුම දන්න දෙයක් නෙමේ කළු සුද්දන් පිළිබඳ කතාන්තරය. දැන් මහාචාර්යතුමා කිව්ව කාරණයක් තමයි මේ ප්‍රභූ සම්මත ප්‍රජාතන්ත්‍රවාදයක්. මම මතක හිටිය ගිය සතියේත් මම මේ කාරණේ කිව්වා පරාදීන ප්‍රභූන් සහ ස්වාධීන ප්‍රභූන් පිළිබඳ කතාන්තරය. එතකොට මේ ප්‍රභූන් පිරිසක් තමයි කළු සුද්දන් හැටියට ධර්මපාලතුමා කියනවා. සුද්ද මේ රට දාලා යන්නේ කළු සුද්ද එකෙක් දෙන්නෙක් නෙමෙයි. 20-30ක් නෙමෙයි. 200-300ක් නෙමෙයි. ධර්මපාලතුමාම ඩයරියේ තමන්ගේ 1926 ලියලා තිනවා 20-30000 කළු සුද්ද මේ රටේ බෝ කරනවා කියලා. ඒතර මෙන්න ස්වභාවය. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය හැටියට අපි අද දකින්නේ අද අපිට පාඩම් උගන්වන්නේ වැරදුනා කියලා කියන්නේ කීප දෙනෙකුට උගන්වලා මේ රටේ සම්පත් කළමනාකරණය කිරීම සඳහා එතෙක් තිබිච්ච නිවැරදිම ක්‍රමවේදය නෙමෙයි අද මේ දකින වැරදිම ක්‍රමවේදය. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපේ හිතේ තියෙන ඊට වඩා හාත්පසින්ම සුද්ධ වූ ක්‍රමවේදයක්. ඒතර මෙන්න මේ ගලපා ගැනීම මහාචාර්යතුමනි කරන්න බරපතල ආයාසයක් ගන්න වෙනවා. මොකද ඒක මුග්ධයන්ට කරන්න බෑ. ඒකට මේ මොකක් හරි ක්‍රමෝපායකින් ජනතා නියෝජිතයන් හැටියට තේරෙන පිරිසකට සමහරවට කරගන්න බෑ. මහා දැවන්ත විද්වත් මඟ පෙන්වීමක් තියෙනට අවශ්‍යයි. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී අපිට ගැළපෙන ප්‍රජාතන්ත්‍රවාදී? තව එක දෙයක් කියන්න මට අවසර දෙන්න උතුමා මේ වටේදී. ඒ තමයි මහසෙන් රජතුමාගේ කාලේ. මහසෙන් රජතුමාගේ කාලේ හිටපු පහා ඇමතිවරයා මේඝවර්ණාභය ඇමතිතුමා. මේඝවර්ණාභය ඇමතිතුමා මහා විහාරයේට මහසෙන් රජුරුවන්ගේ තිබිච්ච අප්‍රසාදය සහ ප්‍රහාරය හේතු කරගෙන මේඝවර්ණාභය ඇමතිතුමා රජුරුවන්ට විරුද්ධව මහා දෙවන්ත කැරැල්ලක් ආරම්භ කළා. ඒ කැරැල්ලේදී තීරණාත්මක සටනකට ඇවිල්ලා කඳවුරු බැඳගෙන ඉන්න අවස්ථාවේ සටන හෙට සිද්ධ වෙන්න නියමිතයි, දෙවන්ත ලේ ගංගාවක් ගලා යන්න නියමිතයි. අද රජුරුව ගිහිල්ලා මේඝවර්ණාභය අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා තීරුම් ගන්නවා තමන් ගත තීරණේ වැරදි කියලා. ඒ අනුව රජතුමා ඉතා හොඳ සම්දිස්ථානයක් කරා ගමන් කරනවා. ඒතර මං කියන්නේ ලෝක ඉතිහාසයේ මට ඔබතුමා හෝ මං ඕනම කෙනෙකුට අභියෝග කරනවා පෙන්වන්නකො තමන් නිවැරදි විය යුතුයි කියන එක පිළිගත්ත පාලකයෙක් හිටපු අවස්ථාවක් අපේ රටේ ඇරෙන වෙනත් තැනක තිබිලා තියෙනවද? උතර අද වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නාමෙන් අපිට ඇවිල්ලා පාඩම් කියලා දෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙමයි. මේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ මෙන්න මේවා වෙන්න ඕනේ. ආදී වශයෙන් අපට ගුරුහරු කන් දෙන මේකේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇත්තම පාස්වර්ඩ් එක තියෙන්නේ වෙන තැනක. ඒ නිසා අපි දකින්නේ අද මේ අර්බුදයන් පිළිබඳව මනා විග්‍රහයක් අවශ්‍යයි පළමුවෙන්ම. එහෙම කරොත් තමයි වර්තමාන තත්ත්වය පිළිබඳව අපිට නිවැරදි හඳුනා ගැනීමක් කියවීමක් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඔව්. ඊටාම මනවින් පැහැදිලි කර අපේ ආචාර්යතුමා මේ අපට වෙලා තියෙන දේ පිළිබඳව. මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි, දැන් අපේ ආචාර්ය චමිල මැතිතුමා ඒ නවත්තපු තැන ඊටාම හොඳ තැනක් ඔබතුමාට ආපහු ආරම්භ කරන්න අපි ඔබතුමාට යොමු කරනවා මේ අවස්ථාව. ඔව්. දැන් ඇත්තෙම ඔය මේ අපි මේ අද මූණ දෙන ඛේදවාචකය මේ එක රැයකින් දෙකකින් අවුරුදු පහකින් හයකින් එහෙම වෙච්ච දෙයක් නෙමෙයි කියන එක අපේ මණ්ඩලයේ හැම දෙනාගේම කටින් කියවුණා. මේක ඓතිහාසික කාරණයක්. මේ සමාජයක් තුළ යම්කිසි අර්බුද නිර්මාණය වෙන්නේ ඓතිහාසිකව. දැන් අපි මම මුල්ම වැඩසටහනකත් මතක් කළා මේ යටත් විජිතය මගින් ආක්‍රමණය කරන්නේ භූමිය පමණක් නෙමෙයි, ඒ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ ආධ්‍යාත්මයත් ආක්‍රමණය කරනවා, යටපත් කරනවා කියන කාරණේ. ඉතින් අපි මේ අද භුක්ති විඳින මේ සමාජ අර්බුදයට දැන් අපි
ජනමාධ්‍යයට සවන් දුන්නත් පාරට බැස්සත් කොයි තැනකත් අපට එහෙම සංසුන් වුණු සමාජයක් ගැන අහන්න දකින්න ඒ සංසුන් සමාජයක ආනන්දය විඳගන්න අපට අවස්ථාවක් නැහැනේ. හැම තැනකම යම් යම් ආකාරයේ අර්බුද, අර්බුද කියන්නේ ඒ අර්බුද කියන එක නොඑක ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. මේක අපි පසු කතා කරමු. නමුත් අපේ ආධ්‍යාත්මය ආක්‍රමණය කිරීමේ තියෙන අර්බුදය අපට ඉතාම පැහැදිලි. මොකද අපි දැන් අපේ චමිල සඳහන් කරා මේ නීති ගැන. දැන් අද වුණත් අපි පාවිච්චි කරන්නේ රෝමලන්දේසි නීතිය කියලා එකක්නේ. ඇයි රෝමලන්දේසි නීතිය? අපි කවුරුත් නතර වෙලා ඒක ආපස්සට හැරිලා අහන්නේ නැහනේ. ඒ නීතිය, ඒ ඇගයුම් පදි. මොකද අවුරුදු 2500ක් තිස්සේ මේ රට පාලනය වුණේ නීති නැතුවද? කවුරුත් නතර වෙලා අපේ කිසිම විශ්වවිද්‍යාලයක උගන්වනවද අපේ සිංහල නීතිය ගැන? එහෙම හිතන්නවත් අපිට පුළුවන්කමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට කියයි, කෝ ඒවා අපි දන්නේ නැහැ, කොහෙත් ලියවිලා නැහැ. නෑ, නීතිය කෙටුම්පත් කරලා තියෙනවා. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. සෙන්පතිතුමනි, අර හතරවෙනි මහින්ද රජතුමාගේ වේවැල් කැටිය ශිලාලේඛනය. ඒ ශිලාලේඛනයේ පැහැදිලිව කියලා තියෙන්නේ 9 වෙනි මෙරටේ තිබුණු අපරාධ නීතිය හා සිවිල් නීතිය. ඒකේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා මෙන්න ඒ කාලේ සිද්ධ වෙච්ච ලොකුම හොරකම තමයි හරක් හොරකම. මොකද විශාල ධනේ බවට පත් උනේ ගව සම්පත. ඒතර හරක් හොරකම් කරොත් ඒ හරක් හොරුන්ට දිය යුතු දඬුවම කොමක්ද? හරක් හොඳුර අඳුරගන්නේ කොහොමද? නැති වෙච්ච හරක් හොයාගන්නේ කොහොමද? ඒව අයිතිකාරින්ට බාර දෙන්නේ කොහොමද? ඊට පස්සේ ඔවුන්ට දීපු දඬුවම මොකද්ද? මිනී මැරුවොත් මොකද්ද කරන්න ඕන? මේවා ඉතාම පැහැදිලිව කෙටුම්පත් කරලා තිබුණා. අපි දන්නවා මහනුවර යුගයේ වෙනකොටත් අපේ දඬුවම් ක්‍රම නීති රීති පද්ධති තිබුණා. නමුත් අපිට ඉගැන්වුවේ, අපිට ඔළුවට දැම්මේ මේවා මහා ම්ලේච්ඡ නීති. මිනිහෙක් මැරීම එයාට නොදැනී කරත්, එයාට දැනিলা කරත් ඒක ම්ලේච්ඡ ක්‍රියාවක්. එතකොට අපේට තිබිච්ච සම්ප්‍රදායික නීති පද්ධති ගොඩනැගිලා තිබුණේ අපි මේ නිවර්තන කලාපීය රටක කෘෂිකාර්මික සම්බන්ධතාවක් ගොඩනගාගෙන යනකොට ඒ සමාජය සන්තුලනය කිරීමට අවශ්‍ය නීති අපි නිෂ්පාදනය කළා තිබුණා. දැන් බලන්න කොච්චර ශිෂ්ට සම්පන්න විදිහට නීති සම්පාදනය කරාද කියලා කියනවා නම් ඔය අනුරාධපුරයේත් මහින්ද හතරවෙනි මහින්ද රජතුමාගේම සෙල්ලිපියක තියෙනවා පන්සල්වල සේවය කිරීම සඳහා අන්ධ මිනිස්සු, කොර මිනිස්සු, ගොළු මිනිස්සු ඔවුන්ට මුදල් නොගෙවා ගන්න එපා. මොකද අපි දන්නවා අසරණ මිනිස්සු පන්සල් වලට ඇවිල්ලා ආහාර ටිකක් අරගෙන එතකොට පන්සල් වල වැඩ කරනවා. එතකොට නීතියක් තියනවා ඒ කොරුන්ගෙන්, පිලුන්ගෙන්, ඒ අයගෙන් වැටුප් නොගවා සේවය ගන්න එපා. එතකොට මේවා කොයිතරම් දැන් අපිට කියලා දෙන්න එනවනේ මානව අයිතිවාසිකම් ගැන. එතකොට දැන් මේ සෙල්ලිපියේ තියෙන පාඩය අපිට උගන්වන්න බැරිද විශ්වවිද්‍යාලවල පාසල්වල? මෙන්න බලන්න සමාජයේ මේ දුර්වල මේ මිනිස්සු, කායික වශයෙන් දුර්වල අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපේ පාලකයෝ කල්පනා කරලා තියෙන ආකාරය. ඒගොල්ලෝ පන්සල් වලට කැම ටිකක් හොයාගෙන පන්සල් ෂේම ස්ථාන, ඒවා ෂේම භූමි වගේ. එතනට ඒවා පන්සල් වල ගේට්ටු වහලා තිබුණ නැහැ, ඒවා ඇරලා තිබුණේ. ඉතින් ඒවට ගිහිල්ලා ඒ මිනිස්සු ආහාර ටිකක් අරගෙන කොහේ හරි තැනක නිදාගෙන ඒ වෙනුවෙන් පන්සලට සේවයක් කරනවා. නමුත් එහෙම සේවයක්වත් ගන්න එපා. ඒ කියන්නේ ඒ එවැනි ශ්‍රමය සූරාකෑමකට ලක් කරන්න එපා කියලා ලුවා. එතකොට අපේ නීතිය මේ වගේ දීර්ඝව සාකච්ඡා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට සෙන්පතිතුමා කතා කරයි ආරක්ෂක පැත්තගෙන. නමුත් මට එකක් කියන්න තියෙනවා. දැන් කාවන්තිස්ස රජතුමා දුටුගැමුණු කුමාරයාට සේනා සංවිධානය කරන වෙලාවට ඒ ගත්ත තීරණ සහස්සවත්ව රසවාහිනිය වගේ පාලි කෘතිවල තියෙනවා. එතකොට කාවන්තිස්ස රජතුමා එයාගේ ඇමතිවරුන්ට නියම කරනවා දක්ෂ තරුණයන් නිරීක්ෂණය කරන්න තැන් තැන්වල ගම්වලට ගිහිල්ලා. ඒ දක්ෂ තරුණයන් අරන් එන්න එක එක දේවල් වලට විදින්න, දුවන්න, අස්වපිටේ යන්න, කල්පනා කරන්න, තිරණ ගන්න. හැබැයි රජ්ජුරුව කියනවා හැබැයි එහෙම තෝරාගෙන එනකොට අඩුම තරමේ අවුරුද්දකට කහවණු 1000ක්වත් ආදායමක් තියෙන පවුලකින් තරුණයෝ අරගෙන එන්න. මොකද රජජුරුව දන්නවා එහෙම හික්මුණු නැති පවුල් වලින් එහෙම තරුණයෝ ගෙනාවොත් එහෙම අපිට හමුදාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ විනය ස්ථාපනය කරන්න නම් අපි දන්නවා ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ කැඩට් ඔෆිසර් යන්න ගුවම හරිම අමාරුයි. මම හිතන්නේ පස් පාරක් විතර පොලිසියෙන් එනවා ගෙදරට හොයන්න, මේ පෙඩිග්‍රී හොයන්න, මෙයා කොහොමද පොලිසිය ලියුණා එහෙම කියලා හොයලා ඉතාම පරිශුද්ධ අය තමයි හමුදාවලට බඳවගත්තේ. ඉතින් ඒක අපේ කාවන්තිස්ස රජතුමාගේ කාලේ තිබුණා. මම මේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අපට
මේ අර්බුද දිහා දැක්කහම මේවා ශමිලත් කිව්ව පෙසෙන් පැත්තුමත් කිව මේ අපට නොගැලපෙන අනවශ්‍ය දේවල් අරගෙන අපට ඔබ්බෝපු දේවල් අපට ඒව වෙනස් කරගන්න නිදහස තිබුණ නමුත් වෙනස් කරගත්තේ නැහැ. නමුත් අපට අපේ සමාජයක් තනාගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අපි අතේ තියෙනවා. ඔව්. ඊටම පැහැදිලි මේ අපේ හොඳ සමාජයක් උසස් සමාජයක් බේකරන අවශ්‍ය අමුද්‍රව්‍ය අප ළඟ තිබෙනවා කියන එක තමයි මහාචාර්යතුමා පැහැදිලි කරේ. සෙන්පතිතුමනි, තවදුරටත් ඒ පිළිබඳ තවදුරටත් මේ කතිකාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද? මේකට ගන්න තියෙන හොඳම උදාහරණය මහාචාර්යතුමා මේ අපි මේ මෑත කාලයේදී අවුරුදු 70ක් පමණ කාලේ මම ඉස්සෙල්ලා කතාවේදී කියන අපි යුද්ධ කරපු එකම වැඩි හරියක් කරේ කියලා. අපි අවුරුදු 30ක් පමණ මේ යුද්ධයේ දිහා බැලුවොත් එහෙම මේ යුද්ධේ නිමා කරගන්නට අපි ලෝකේ සෑම තැනම ගියා මේකට හොයාගෙන අපට කියා දෙන්න ඉගෙන ගන්න මේ යුද්ධේ නවත්තන්නේ කොහොමද. දිනෙන් දින දවසින් දවස වසරින් වසර මේක තව තවත් ව්‍යාකූල වෙලා ව්‍යාප්ත වෙලා වැඩි දියුණු වුණා මිස අපට ඒ කිසි දෙයකදී මේකට උත්තරයක් ලැබුණේ නැහැ. මේ වකවානුව මෙහෙම යනකොට අපි ගිහිල්ලා අපිට ඒ අපේ හමුදා නිලධාරීන් කුඩා කාලයේ සිටම ගිහිල්ලා මේක තුල ඇවිල්ලා යම් මට්ටමකට එනකොට අපට පැහැදිලි වෙනවා මේ අපි වැරදි ක්‍රියා මාර්ගයක් තමයි කරන්නේ. මේ අපි එක එකනාගෙන් අහලා මේව කරන දේවල් අපට ගැලපෙන්නේ නැහැ. මේ අපේ රටේ ඇතිවෙන්නා වූ මේ ප්‍රශ්නේ විසඳීමට අපේ තුලම තියෙනවා කියලා අපේ මිලිටරි යුද්ධ ඉතිහාසය අපි අධ්‍යයනය කරනවා. සීගිරි කොහොමද කරේ, දුටුගැමුණු රජතුමා කොහොමද යුද්ධ කරේ, කීර්ති විජේබාහු රජුරු කොහොමද කරේ, වළගම්බා රජුරු, මේ රජ කාලේ සිදුවෙච්ච දේවල් අපි අධ්‍යයනය කරනවා. මේ අධ්‍යයනය කරනකොට ඉතාම පැහැදිලිව හම් වෙනවා මේ ඉස්සල්ලා මේ මහාචාර්යතුමත් ආචාර්යතුමත් දෙන්නම කතාවේදී කිව්වා මේ කීර්ති විජේබාහු රජුරුන්ගේ සටන් ක්‍රමය. එහෙම නැත්නම් පරාක්‍රමබාහු රජුරුන්ගේ එනද දුටුගැමුණු රජතුමා මේ වගේ දේශීයත්වය පිළිබිඹුච්ච ඉතාම හොඳ ක්‍රම තිබුණා. හමුදා නිලධාරියෙක් සොල්දාදුවෙක් කොහොමද තෝරාගන්නේ, ඔහුව කොහොමද පුරුදු පුහුණු කරන්නේ, ඔහුව කොහොමද පවත්වාගෙන යන්නේ, ඔහුව කොහොමද රටේ මේ ප්‍රශ්නේ විසඳන්න හදන්නේ කියලා ඉතාම පැහැදිලිව තියෙනවා. ඒ පැහැදිලිව තිබිලා මේ ඉතාම හොඳට හමුදාවල් සංවිධානය කරලා තමා එදා ගියේ ඒ සංකල්පය. ඒ නිසා මෙන්න මේවා අධ්‍යයනය කරනකොට තමා අපේ යුද්ධේ නවත්තන්නට අපට එන්නේ මේ මානුෂීය මෙහෙයුම කියන වචනයත් එක්ක. ඒ ක්‍රමවේදයේ සංකල්පය අපට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ මේ අපි තුලින්ම එන්නා වූ ඒ අදහස් මත තමයි. එතකොට මෙන්න මේවා මත ඇඳිලා තමයි මොකද විශේෂයෙන් අපේ රටේ පවතින මේ ප්‍රශ්න ව්‍යාකූලත්වයෙන් විසඳා ගැනීමට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි අපේ යුද්ධය පැවතීම, ඒක නැති කිරීමේ ක්‍රියාමාර්ගය කියන දේවල් අධ්‍යයනය කරලා. මොකද අපි මොනවා කතා කරත් මේ අවුරුදු 70 තුළ මේ වගේ විශාල දේවල් දිහා බැලුවොත් මේ යුද්ධය නිමා කිරීම තමයි අපි කරලා තියෙන හොඳම ජයග්‍රහණය. ඒ නිසා ඒ තුලින් කොහොමද අපි නිකන් හිටපු හමුදා සොල්දාදුවා රණවිරුවෙක් බවට පත් කරේ, එදා බැනුම් අහහා හිටපු සොල්දාදුවා පස්සේ ඉතාම අද පන්සලේ, පල්ලියේ, කෝවිලේ පූජනීය ස්ථානයේ හැම නිවසේම හැම උත්සව වෙලාවෙම සමරන ඉතාම ගරුත්වයෙන් සලකන සමාජයේ වැඳුම් පිඳුම් ලබන පුද්ගලයෙක් බවට ඉතාම හොඳ විරුවෙක් බවට පත් වෙන්නේ කොහොමද? සම්භාවනීය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ මේ අන්තර්ජාතික ප්‍රජාව කියන්නේ වෙනත් රටවල් ඇවිල්ලා මේ අපි යුද්ධේ දිනපැති අධ්‍යයනය කරලා නේද ඔබතුමාට අත්දැකීම් ඇති. ඒ ගැන සඳහන් කරොත් සෑහෙන අධ්‍යයනය කරනවා. මේකට වෙනම කණ්ඩායමක් විසින් අපි මේ කරපු දේ වැරදි කියලා ලෝකෙට ගෙනියන්න උත්සාහ කරනවා. නමුත් විතාම මේ ලෝකයේ දැනුම් තේරුණු තියෙන විශ්වවිද්‍යාල වලින්, ලෝකයේ විවිධ ප්‍රධාන සංවිධාන වලින්, විශේෂයෙන් ඇමරිකාව වගේ ප්‍රධාන විශ්වවිද්‍යාල වලින් ඇවිල්ලා අපේ දේ අධ්‍යයනය කරලා ඔවුන් හදපු ලිපි ලේඛන තියෙනවා. මේක තමයි ලෝකයේ මේ ත්‍රස්තවාදය නැති කරන්නට, එහෙම නැත්නම් මේ ලෝකයේ අද තියෙන ප්‍රශ්න निराකරණය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය කියලා ඔවුන් අධ්‍යයනය කරලා පෙන්වලා දීලා තියෙනවා. මේදි ප්‍රධානම කරුණ තමයි අපි මෙතනදී පෙන්වන්න උත්සාහ කරන්නේ අපි හැම වෙලාවෙම මේ රටේ අපි හැම වෙලාවෙම හිතනවා මේ පිටරටින් ගෙන දේ තමයි ලොකු දේ. එහෙම නැත්නම් මේ පිටරටින් අපට දෙන දේ තමයි ලොකු දේ. පාලන පරිපාලන ක්‍රමයේ වේවා, අධ්‍යාපන ක්‍රමයේ වේවා, එහෙම දේවල් නෙමෙයි. මේ කිසි දෙයකට වඩා අපි ගාව තියෙනවා අපට ආවේනික හොඳ ක්‍රමවේද. අපේ නැත්තේ මේවා පිළිබඳ හොයා බලලා අධ්‍යයනය කරලා අපේ විශ්වවිද්‍යාල වලින්, අපේ උගත් සමාජය විසින්, අපේ ප්‍රබුද්ධ සමාජය විසින් මේවට හිත යොමු කරලා මේවා අධ්‍යයනය කරලා අදට ගැලපෙන විදිහට මේවා සංකල්ප බවට පත් කරලා නොගැනීම තමයි අපට තියෙන මහා අහේතු මම හිතන්නේ. ඇත්තසෙන් ප්‍රතිපුණේ මේ අපේ දේ අධ්‍යයනය කරලා ඒක
අපේ රට ඉදිරියට ගෙනයාමට එම නොගැනීම තමයි මෙතන ප්‍රශ්නය තියන්නේ. ඇත්වසම ආචර චමිල ලියනගේ මැත්තුමනි මෙන්න මේ පිළිබඳ ඔබතුමාම කදරන මෙ නොගැනීම අපි ගත යුත්තේ කුමක්ද කියන එක පැදිලි කරොත් මංතන්නේ මේ අපි දැන් මේ සාකච්ඡාව ගලාගෙන යන ස්වරූපය ඉරාමත්ම මේ බොහොම මේ නව හැඟීම් නව අදහස් ජනනය කරවන සුළුයි. එතකොට දැන් යුද්ධය කියන ජයගන්න බෑ කියලා නලල එලියලා කොටලා තිබිච්ච දේ නැත්නම් ඒක වඩාත් සමාජ විද්‍යාත්මක කරන ප්‍රපංචය අපිට පුළුවන් වුණා අන්තර්ජන්‍ය ක්‍රමවේදයකට ජයගන්න. ඒ කියන්නේ ඒ ක්‍රමවේදය අපි හදාගත්ත අපේ ඉතිහාසයේ දිහා බලලා පිටරටවල යුද විශේෂඥයෝගෙන් හැල්ලා කරපු දෙයක් නෙමෙයි ඒක. එහෙම හදලා ජයගන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි මං කියන්නේ දැන් මේ කතන්දරෙත් එක මම බොහොම සරල කාරණයකට ප්‍රවිෂ්ඨ වෙනවා නම් ලොකු හැම දෙයක්ම රටනේ මීගස්වත්තුමා අපිට. දැන් වෙරළු ගෙඩියක් ලොකු නම් මහචාර්යතුමා රට වෙරළුනේ. ඔව්. එතකොට අඹ ගෙඩියක් ලොකු නම් රට අඹ. එතකොට අපිට එක්තරා අවස්ථාවකදී මොකද මේ ආධ්‍යාත්මය අපි නිදහස් කරගත්තේ නැතුණා වගේම අපේ මනසට සහ මේ අපේ සෙන්පතුමා නිතරම අපිත් එක්ක මේ සාමාන්‍යයෙන් කතා කරන කතාවලදීත් කියන කාරණයක් තමයි මේ ජන විඥාණයට කරපු ප්‍රහාරය. ජාතියක් විනාශ කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මොකද ජීව විද්‍යාත්මක කවියකුත් මේ මනෝ විද්‍යාත්මක කවිතිය. ජන විඥාණය දැන් අපි ආහාර සංස්කෘතිය ගැන කතා කරා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් ඉඳලා මේ අපි ආපහු පාරක් මෙතෙන්ට යන්නේ මෙතන තියෙන පුරි පාඩමක්. දැන් අපි දකින්නේ නැහැ නේ පාසල් දරුවන්ගේ කෑම පෙට්ටිවල හැලප ලැබරියා වණ්ඩු වගේ දේවල් තියෙනවා. ඇයි? ඉතා සූක්ෂම හැලපයක් කෙසෙල් ගෙඩියක් මේ දවල් ආහාරයට තේබුණ දාගෙන ඉන්න කෙනාට නමක් හැදුවා නමක් හැදෙව්වා හැලපය කියලා. නැත්තම් ඒකට ලැබරිය කියලා නමක් දැම්මෙව්වා. අපේ ආහාර රටාවේ තිබිච්ච ඉතාම ගුණාත්මක පෝෂණීය දේවල් පරිභවයට ලක් කරලා අපෙන් අයින් කරපු ක්‍රමවේදයක්. ඉතින් මේ ක්‍රමෙත් එක්ක අපි හැමතිස්සම හිතුවා මේ අර සිය රට දේ සිරිසප දේ කියලා හිතන්නේ නැතුව අර ලක්ෂ්මීබායිගේ ගීතයක් තියෙනවනේ හෙරලි බතර ටික නුපුරුදු අම්මා රට හාලේ බත් කාලා කි. ඒ වගේ හැමදේම පිට රටින් එනකම් බලාගෙන ඉන්න ස්වරූපයකට අපිව හුරු කරා. මොකද මම දකින්නේ මැරිච්ච මිනිස්සු නෙමෙයි ඝාතනයට ලක් වෙච්ච මිනිස්සුන්ගේ සංඛ්‍යාවේ ජීවිත වැදගත් නැහැ කියන්නේ. නමුත් ඊට වඩා සමස්ත ජාතියම ඝාතනය කරවන සුළු මනෝවිද්‍යාත්මක කවි ක්‍රියාත්මක වුණා. අදටත් අපි සූදානම් නැහැ සමහර ඒ ආකෘති වලින් අත්මිදෙන්න. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන එක කාරණයක් තමයි මේ ආකෘති වලින් අත්මිදෙන්න තියෙන යම් යම් සිවිල් එකඟතාවන්. ඒ දරණ උත්සාහය දැන් ඔබතුමාලා මේ අපි මේ කරන සංවාද මණ්ඩපේ මේ වගේ මේ රටේ ඉන්න තවත් මම හිතන්නේ මේ අපි 3-4 දෙනා නෙමෙයි තවත් සිය ගණනක් දහස් ගණනක් ඉන්න මේ ජාතිකත්වය පිළිබඳව සාකච්ඡා කරන මේ රටේ අතීත ශ්‍රී විභූතිය ගැන සාකච්ඡා කරන අපිට තියෙන නොගැලපීම් පිළිබඳව සාකච්ඡා කරන සැලකියුතු සංඛ්‍යාවක් ඉතා විශාල ප්‍රමාණයක් රට පුරා විසිරී ඉන්නවා. ඔව් මම මේ 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 සමගම සමාජයේ සමහර කණ්ඩායම් මේ ජාතිකත්වය ගැන කතා කිරීම නිග්‍රහයට ලක් කරනවා මේ 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 වකවානුව තුළ. මම හිතන්නේ මෙන්න මේකට එරෙහිව තමයි අපි නැගී සිටිය යුත්තේ. අපි කතා කළ යුත්තේ ජාතිකත්වය පිළිබඳව. අපේ මේ කතිකාව එහෙම පිටින්ම මේ ආර්ය කතිකාව එහෙම පිටින්ම අපි තියන්නේ නැවතත් මේ ජාතිකත්වය ඉස්මතු කරන ජාතිකත්වයේ අගයන මාතෘභූමියට ආදරය කරන පිරිසක් බිහි කිරීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඔව් තව දුරටත් ආචාර්යතුමනි. ඔව් ඒ නිසා මේ මම දකින වැදගත්ම ප්‍රධාන කාරණයක් තමයි අපි ඉතා ප්‍රවේශමින් මේ සියලු දෙනා ජාලගත වෙන්නට අවශ්‍යයි. කියන්නේ රටපොද මේ ආර්ය කතිකාව කියන්නේ මමත් මහාචාර්ය රාජතුම දෙමතුමත් අපේ සෙන්පතුමත් එකතු වෙලා කරන සාකච්ඡාවක් විතරක් නෙමෙයි. අපේ හිටපු කලින් මේ වැඩසටහනට ආපු සමීර ආචාර්ය සමීර සමරකෝන් මැතුමා විතරක් නෙමෙයි. මේ කතිකාවත් එක්ක අත්වල බැඳ ගන්න මේ චින්තනය නියෝජනය කරන තව බොහෝ පිරිසක් රට පුරා ඉන්නවන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔවුන් සියලු දෙනාටත් පුළුවන් එකතු වෙලා අපිට කිසියම් ආකාරයක සාමූහික පණිවිඩයක් මේ හැමතැනටම නිකුත් කරන්න. දැන් නිලතන්ත්‍රවාදය අපේ නෙමෙයි. අපි කතා කරා මැකෝලේ, ටීබී මැකෝලේ ලංකාවට ඇවිල්ලා මේ ඉන්දියාවට ඇවිල්ලා අධ්‍යාපනය පිළිබඳව කරපු යම් යම් නිර්දේශ අපේ රටේ අධ්‍යාපනයේ සාම්ප්‍රදායික අධ්‍යාපනය විනාශ කරලා මිෂනාරි අධ්‍යාපනයේ නිකන් සුද්ධන්ට අවශ්‍ය කරන පරිවර්තනීය කාර්ය සඳහා අවශ්‍ය ලිපිකරුවන් ශ්‍රේණියක් බිහි කරගන්න හැදිච්ච හැටි. මැකෝලේගේ අධ්‍යාපන ඔබතුමා කිව්වා දේශපාලන පරිදි ඒ නිසා දේශපාලඥයා දක්වා මේ රටේ සාමාන්‍ය රාජ්‍ය රජය පරිපාලනයේ මේ රාජකාරී කරන රාජතාන්ත්‍රික නිලධාරීන් දක්වා පුරවැසියා දක්වා සියලු දෙනා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනට අවශ්‍ය. මම මෙතනදී තව චූටි දෙයක් කියන්න අවශ්‍යයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපි කතා කරා. අපේ රටේ පාලන තන්ත්‍රයේ මේ සියල්ල ගැන අපි කතා කරද්දී ඉතා වැදගත් දෙයක් අපි සතිපට්ඨාන සූත්‍රයේ හොඳින් අහලා තියෙනවනේ. මම නිකමට ප්‍රශ්න කළොත් එහෙම මේ ස්ථානයේදී මේ වැඩසටහන තුළදී මෙතන විශේෂයෙන් අසන්න ආරම්භ වන තමුන් ආසලා සියලු දෙනාගෙන්
අපි සියලු දෙනා තුළ අපි කිසිවෙක් තුළ තියෙනවාද සියලු දෙනා තුළ නෙමෙයි කිසිවෙක් තුළ තියෙනවාද ජාතික සතිපට්ඨානෙ මේක ගැඹුරු මාතෘකාවක් දැන් සතිපට්ඨානෙ අපි කතා කරන ප්‍රධාන සතිපට්ඨාන හතරක් තියෙනවනේ හතරක් එකක් තමයි මේ කොහෙන්ද පටන් ගන්නෙ කායානුපස්සනාව ඊළඟට වේදනානුපස්සනාව ඊට පස්සේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව දැන් අපි ජාතියක් හැටියට ගත්තාම පස්සේ ජාතික දේහය ගැන අපි කතා කරනවා නේද මහාචාර්යතුමා ජාතික රුධිරය පිළිබඳ අපි කතා කරනවා ජාතිකත්වය පිළිබඳ කතා කරනවා මේ තමයි ජාතිය පිළිබඳ කරන මේ මේ කායානුපස්සනාව එතන මේ කායානුපස්සනාව අපි තුල කොයිතරම් දුරට නිරන්තරයෙන් මම කියන්නේ පුරවැසිය තුල තියෙනට අවශ්‍යයි දෙවෙනි කාරණේ තමයි වේදනානුපස්සනාව ජාතිය පිළිබඳව යම් දෙයක් ජාතියට වෙනකොට මම කියන්නේ මේ ජාතිය කියන එක සීමා මායිම් එක බොහොම ප්‍රවේශමෙන් කරන්නට මේ එක්තරා ජන වර්ගයකට එක කොට්ටාශයකට අයිති කාරණයක් නෙමෙයි මේ රටට ආදරය කරන මේ රටේ භූමි පුත්‍රයන් වෙච්ච අතිමහත් සිංහලයන්ට ඒ වගේම මේ රටට ආදරය කරන දෙමළ මුස්ලිම් අපේ සියලුම සහෝදර ජනතාවට වළංගු කාරණයක් එතකොට ජාතියට මේ රටේ මාතෘභූමියේ ස්වෛරීත්වයට හානියක් වෙනකොට අපිට ඒක වේදනාවක් හැටියට දැනුණා නම් මම කියන්නේ අන්න ජාතික සතිපට්ඨානේ වේදනාව අපිට දැනෙන හැටි දෙවෙනි කාරණේ තමයි චිත්තානුපස්සනාව ජාතික චින්තනය පිළිබඳ කතාවක්. දැන් මේ උත්සාහ කරන්නේ ජාතික මේ මේක ඇවිල්ලා එක්තරා විදිහක ජාතික චින්තනයක් වගා කිරීමේ චිත්තානුපස්සනාවක් වැඩසටහනක් මේ. අවසාන වශයෙන් තමයි ධර්මානුපස්සනාව. ජාතික ධර්මතා තියෙනවා. මේ ජාතිය ගොඩනගන්න අවශ්‍යයි කියන පසුබිමක් තියෙනවා. එතකොට මේ ජාතිය ගොඩනගීම සඳහා මේ ජාතියේ තියෙන දැන් මහාචාර්යතුමා සාබතුමා මතක් කරා සාරධර්ම විනාශ වීම. ඇයි අපි මේ සාරධර්ම ගවේෂණය කරගෙන යන්නේ? ඇයි අපිට හිතන්න බැරි අපි අලුත් සාරධර්ම ටිකක් නිර්මාණය කරගමු කියලා? ඇයි අපි හිතන්නේ අද තියෙන ව්‍යවස්ථාව හෝ නීති රීති රෝමලන් දේශ නීති අපිට ගැලපෙන්නේ නැහැ කියලා? අපිට අවශ්‍යතාවයක් තියෙනවා බරපතල විදිහට යලිත් අපි ස්වයංපෝෂිතව ශාස්ත්‍රීයකව અભීතව අදීනව ඍජුව හිටපු යුගයේ ජාතික ධර්මයන් ගවේෂණය කරන්න. ඒ නිසා මම යෝජනා කරන දේ තමයි මොකද විසඳුමකුත් අවශ්‍යයි. අපිට විවේචනය කළාමදි. ජාතික සතිපට්ඨාණයට මේ රටේ පුරවැසියා සවිඥානිකව අවතීර්ණ වෙන්නට අවශ්‍යයි. ඔව්. ඉතාම සුන්දර ලෙස නිවැරදි ලෙස ඉතාම වැදගත් සතිපට්ඨානයක් අද ඉදිරිපත් කරා මේ අපේ බෞද්ධ නාලිකාව තුළ. ජාතික සතිපට්ඨානය කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හොඳින් හිතන්න. අපි මහාචාර්යතුමනි දැන් මේ ඉතාම අපේ ආචාර්ය චමිල මැතිතුමා ඉතාම නිවැරදි ලෙසත් ඉතාම උසස් අන්දමින් ඉදිරිපත් කරා මේ සතිපට්ඨානය. අපි ඒකට යමක් කතා කරමු මේ අවසාන වටේදී. ඔව්. දැන් මම පටන් ගන්න කැමතියි ඔබතුමාම මුලින් කියපු එක. දැන් අපි මේ වගේ සාකච්ඡා සභාවක කතා කරනකොට ඔබතුමා කියවා වගේම මේ මේක දිහා උපහාසාත්මකව බලන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ රට ගැන කතා කිරීම, මාතෘභූමිය ගැන කතා කිරීම, තමන්ගේ භාෂාව, ආගම ගැන කතා කිරීම මේ 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 මනෝව්‍යාධියක් කියලා හිතන පිරිසක් මට ඉන්නවා. සිංහල බෞද්ධයා කියනවත් බොහොම පැකිලෙන තත්ත්වයක්. නෑ ඒක එහෙම පිරිසක් ඉන්නවා. හැම දෙනෙක්ම නෙමේ සුළුතර පිරිසක් ඉන්නවා. ඉතින් මේ ඒ ඒ අය මම දන්නවා. එහෙම අය අපි ආශ්‍රය කරනවා. ඉතින් ඒ අය කියන්නේ මේ ලිබරල් සමාජයක් කියන එක. ඒ කියන්නේ ඕන දෙයක් කියන්න පුළුවන්, ආගම ඕනේ නැහැ, භාෂාව ඕනේ නැහැ, අපට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම නිදහස් පුද්ගලයෙක් කියලා මට සියදිවි නසා ගන්නත් පුළුවන්. මොකද මගේනේ මම ඊට පස්සේ ඒක මහා විහිළුවක්. ඉතින් මම අහන්න ප්‍රශ්නයක් තියෙන්නේ මෙහෙමයි. එහෙම හිතන ලිබරල් ඒ ලිබරල් වෙන්න දෙන සුදුසුකම මොකද්ද? අනුන්ගෙන් කන්නේ කුරහන් ටිකක් දැන් චීනෙන් එන්නේ. ආ ඒ අනුන්ගෙන් ඉල්ලගෙන කකා ලිබරල් වෙන්න තියෙන උවමනාවස අයිතිවාසිකම් මොකද්ද? ඒ නිසා අපි ඒක වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. අපිට අවශ්‍යයි ඉදිරි પરම්පරාව වෙනුවෙන් රටක්. දැන් උදාහරණයක් හැටියට ඉතින් අපිට සාමය ගැන උගන්වනවානේ සෙන්පතිතුමාලා ඒ අධ්‍යක්ෂකම විඳින්න ඇති. ඉතින් අපිට සාමකාමී වෙන්න, සාමෙන් ජීවත් වෙන්න කියලා අපිට පහුගිය කාලේ අපි අවුරුදු 30ක් තිස්සේ මේ බස් වල අපේ දරුවෝ නැති වුණා. අම්මලා තාත්තලා ගමනක් යනකොට බස් දෙකක නැගලා ගියේ. එන එක විශ්වාස නැති නිසා එච්චර සමාජයේ අර්බුදයකට ගිය වෙලාවේ මේ සාමයේ දේශනා කරා අපට ඇවිල්ලා රටවල් වලින්. හැබැයි ඒ රටවල් වල ඉතිහාසය කිව්වම ඒගොල්ලොන්ගේ දර්ශනය තුල තියෙන්නේ ඔබට සාමය අවශ්‍ය නම් සටන් කරන්න. If you want peace, you must fight.
එහෙම කියපු අය අපට ඇවිල්ලා කියනවා නෑ මුලදෙනා සාමයෙන් ඉන්න සාමයෙන් ඉන්න අපේ මේ හැමතැනම රතිඤ්ඤාපු පුරනවා වගේ මිනිස්සු ඝාතනය වෙනවා විනාශ වෙනවා. ඉතින් මේ හැම දෙයකම අර්බුදය මොකද්ද? මේක අපිට පේන්නේ අපි හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්නේ කවුරු හරි කියන එකක් අහන්නයි කවුරු හරි දෙන එකක් ගණ්ඩයි. දැන් අපට අවශ්‍යයි මේ ව්‍යාධියට පත් වෙලා තියෙන මේ ජාතික මානසිකත්වය. මෙන්න මේ ව්‍යාධියට පත් වෙලා තියෙන මේ ජාතික මේ දුර්වල මානසිකත්වය අපි නැති කරගතිය යුතුමයි. මේ ආර්ය කතිකාව ඒ සඳහාමයි තිබෙන්නේ. මේක හොඳින් හිතන්න. මේක ඉතාම වැදගත් කරුණක් අපේ අද ජාතිය වෙනුවෙන්, ඉදිරි අනාගත පරපුර වෙනුවෙන්. මේ ජාතිකත්වය මේ අපේ මව්බිමයි, අපි ඉපදෙන, අපි හැදෙන වෙන, අපි මිය, අපේම මාතෘභූමියයි කියන හැඟීම පුංචි දරුවාට පවා අපි කාවැදී තිබෙන. මේක තමයි ජාතිකත්වය. මේක අතිශයින්ම වැදගත්. ඒක තමයි මහා භාරතයේ ওই තරම් ඉදිරියට ගිහිල්ලා තිබෙන්නේ. ඔව්, අපේ සෙනපතිතුමනි, තවදුරටත් මේ අවසාන වටේ ඔබට විනාඩි දෙක තුනක් තිබෙනවා. ඇත්තම කියන්න ඕනෙන්නේ අපිට මේ අපි අලුත් සංකල්පයක් ආර්ය කතිකාවක් ඇති කරලා සමාජයේ ජන විඥානයේ අපේ තියෙන සිතුම් පැතුම් අපේ රටට ගැලපෙන විදිහට හදාගන්නට යන මාර්ගය ගමනක් තමයි මේ යන්නේ. ඒ නිසා අපි දැකපු අත්දැකීම් මේ අවුරුදු ඇත්තෙන්ම මේ නිදහස් අවුරුදු 70 ගත්තොත් එහෙම වැඩි ඈත යන්න ඕනේ. සමාජයක් ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද, ඒ හැම දෙයකටම හොඳ උදාහරණ අපි තුල තියෙනවා. ඒ නිසා මේ අපි සකස් වෙන අද තියෙන සමාජය අපේ වගකීමක් තමයි. අපි මේ දැකපු අත්දැකීම් මේ රටේ කාටවත් ලෝකේ විනාශ කරන්න නැති කරන්න බැහැයි කියපු දේවල් අපි විනාශ කරලා නැති කරලා පෙන්වුවා. ඒ වගේම අපි පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම ලෝකේ තියෙන හොඳම වාරි සංස්කෘතිය අපි ගිය සමානේ කතා කරා, ගිය වතාවේ කතා කරා, ඒ සංස්කෘතිය අපි ගාව තිනවා. ඒ වගේම මේ රට ඉතාම ලස්සන ස්වභාව ධර්මයේ මූල ධර්මයන්ට අනුකූලව කොහොමද අපි අපේ සමාජයේ ගොඩනැගුවේ කියලා අපි ගාව හොඳ අදහස් සහ අපේ අපිට තියෙන ඕනතරම් දේවල් බලන්න. ඉතින් ඒ නිසා බලලා මේ අපේ දේ හරියට හොයලා අපට ගැලපෙන්නා වූ ක්‍රමවේදයක් නිර්මාණය කරලා මේ සමාජගත කරලා මේ තුල අපේ ජන විඥානය සකස් කරලා අපි ඉදිරි අනාගතයේදී ඉදිරියට යෑම තමයි අපේ මේ බලාපොරොත්තු. ඒ සඳහා අපට හැකියාව තියෙනවා, ඒ සඳහා අවශ්‍ය දැනුම සම්භාරය තියෙනවා, ඒව මෙහෙවන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා. මේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ අපි සුද්දා විසින් එහෙම නැත්නම් අපි කියන භාෂාවෙන් මේ අධිරාජ්‍යවාදීන් යටත්විද්දවාදීන් කෑලි කෑලි වලට කඩලා බෙදා වෙන් කරපු සමාජයේ එක්සෙසත් වෙලා ඉදිරියට යෑම තමයි අපේ අවශ්‍යතාවය. ඒ සඳහායි මේ කතිකාව අපි කරගෙන යන්නේ. ඔව්, අපි ඒ එක්සෙසත් විය යුතුයි. මේක ඉතාම මනමින් අවබෝධ කරගත යුතුයි. අවසාන විනාඩිය තුළට ආචාර්ය චමිලලිගේ මැතිතුමනි ඔබගේ අදහස. මගනේ මේ අවසාන වශයෙන් කරන අදහස් දක්වීමේදී අපේ මේ වැඩසටහනේ ප්‍රේක්ෂකයන්ට හිතන්නට යමක් ඉතුරු කිරීම වඩා වැදගත්. දැන් අපි චෝදනා කරනවානේ සුදු ජාතිකයෝ අපේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඝාතනය කරලා විනාශ කරා කියලා. එතකොට දැන් අපි බලමු මහසෙන්පුතුමා නිතරම මතක් කරන මේ පහුගිය දශක තුන තුළ අවසන් වෙච්ච යුද්ධයේදී එතුමා නිතරම කියන වචනයක් තමයි ප්‍රාණදානය දුන්නා 27000ක් 30000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාණදානය දුන්නා. සරලව 27000ක් බැරුණා. 80ට 89 කියලා වකවානුවක් ආවා. 64000ක් 66000ක් විතර මරන හාමුදුරුව 664 නමකුත් එක්කද 71 කියන වකවානුව ආවා. අඩුම ගානේ 19000ක් මරුණා කියලා මං සමහර වාර්තාවල බලලා කියවල තියෙනවා. 48 වේ හම්බුණා කියන නිදහසෙන් පස්සේ නේද මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. ලක්ෂයකට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා තියෙන්නේ මේ නිදහස කියන එක භුක්ති විඳින අවුරුදු 70 ඇතුළත. මං හිතන්නේ අපිට හිතන්නට දෙයක් තියෙනවා. අවුරුද්දකට මැරිලා තියෙන ප්‍රමාණය වසර ගානේ බෙදලා බැලුවොත් සාමාන්‍යයෙන් 2000ක් විතර මැරිලා තියෙන මේ විදිහට ගණන් හදලා බැලුවොත් ඉතින් දල වශයෙන්. එතකොට මේ ස්වභාවික ව්‍යසන නෙමෙයි. මේ නිර්මාණය කරපු මේ පාලන තන්ත්‍රයේ අපිට නොගැලපීම, මේක ගලපා ගන්න තියෙන නොහැකියාව නිසා සිද්ධ වෙච්ච දේවල්. ඒක එක උදාහරණයක් විතරයි. ආර්ථික සමාජ අනිසෝදාපාලුවට අමතරව එක උදාහරණයක් විතරයි. ඒක එක බරපතල පණිවිඩයක් නිකුත් කරනවා. මේ තන්ත්‍රය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පාරිශුද්ධ ප්‍රජාතන්ත්‍රයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව සඳහා. ඔව්, ඉතාම වැදගත් කරුණු රාශියක් අද වැඩසටහනින් ඔබට ඉදිරිපත් කරා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වැඩිහිටි දෙමව්පියනි, මේ සාරධර්ම මේ තමන්ගේ ඊළඟ පරම්පරාවට ගෙනියන්න, මේ කතා කරන දේ දරුවන්ට පැහැදිලි කරන්න, මේක තමයි අපට අවශ්‍ය වන්නේ. එවිටයි මේ රට ශක්තිමත් වන්නේ, එවිටයි අපිට දැහැමි සේනා ඇතිවන්නේ, එවිටයි මාතෘභූමිය ඉදිරියට ගත කරන්නේ. එතකොට ඔබගේ ජීවිතය යහපත් භාවයට පත්වන්නේ. මේ සඳහා තමයි මේ ආර්ය කතිකාව අපි ඔබ වෙත ගෙන එන්නේ. එහෙමනම් වැඩසටහන ආරම්භ කරන මේ මොහොතේ මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා
අපේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි ඔබතුමාට. ඒ වගේම මහා දැවන්ත යුද්ධයෙන් නිමා කරලා ඒ ජයග්‍රහණය කරපු අපේ හිටපු හමුදාපති දයරත්නායක මැතිතුමනි සෙන්පතිතුමනි ඔබට බෙහෙවින්ම ස්තුති. ඒ වගේම මාතෘභූමියට දැවන්ත ලෙස ආදරය කරන මේ පිළිබඳ විශාල අත්දැකීම් තිබෙන සහ ඒ පිළිබඳ දැනුවත් වෙලා තිබෙන ආචාර්ය චමිල ලියනගේ මැතිතුමනි ඔබටත් ඉතාමත්ම ස්තුතියි. පින් අයිති වෙනවා මේ මාතෘභූමිය වෙනුවෙන් මේ තිදෙනාම මේ ගන්නා වූ වෙහෙසට අපි සියලු දෙනා වෙනුවෙන් අපි ඔවුන් තිදෙනාටම අපේ මේ පුණ්‍යානුමෝදනාව සිදු කළ යුතුයි. බෙහෙවින්ම ස්තුතිය ඔබතුමන්ට. ඒ වගේම වැඩසටහන නිමා කරන ඔබ සියලු දෙනාටම යහපත් දේශයක්ම ඇති වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමා කරනවා. ආයුබෝවන්. සමාජයක් සභාව වූ නූතන පුනරාගමනය.